ලෝකයේ නාවික ගමනාගමනයේ පූර්ණ වශයෙන් වෙනසකට ලක් කරන්නට සමත්තුණු වගේම ලෝක ඉතිහාසය තුළ වැඩිපුරම කතාබහට ලක්ුණු දෙයක් තමයි මේ ටයිටැනික් නාවික ව්‍යවසනය. 1912 අප්‍රේල් මාස 14 මැදම රාත්‍රියේදී මගින් 1514ක් මරණයට පත් කරමින් ටයිටැනික් නෞකාව අට්ලාන්ටික් සාගරයේ ගිලී ගියා. විශේෂම කාරණය තමයි ඇගේ මංගල ගමනේදීම තමයි ඇයට මෙසේ ගිලී යාමට සිදුවන්නේ. වයිට් ස්ටාර් ලයින් සමාගම විසින් අයිතිය දරූ ටයිටැනික් නෞකාව ඒ කාලෙදී මිහිපිට සුන්දරතම පාවෙන හෝටලයක ඉවත් නිවැරදි. ඒ තරමටම අධි සුභෝපභෝගී තත්ත්වයේ මේ නැව නිර්මාණය කරලා තිබුණා. මීටර 269ක් දිගින් වගේම මීටර 53ක් පමණ ඔසින් යුක්ත වූ ටයිටැනික් නෞකාව මීටර 28ක පළලකින්ද යුක්ත වුණා. අතිවිශාල වාෂ්ප එන්ජින් දෙකක් හා වාෂ්ප ටර්බයිනකින් බලගැන්වුණු මේ නෞකාව තුල ප්‍රධාන වාෂ්ප එන්ජින් දෙක බොයිලරු 29කින් බලගැන්වුණා. ඇත්තෙන්ම මේ බොයිලරුවක් අඩි 16ක විශ්කම්බේ සහිත අඩි 20ක් දිගින් යුක්තයි. ඉතින් ජලේටොන් 48ක් රඳවා ගන්න මේ බොයිලරුවකට පුළුවන්. මේ වගේ 29කින් වාෂ්ප නිපදවන විට එයින් නිපදවන බලය පිළිබඳව ඔබට සිතා ගන්නටත් හැකි වේ. ටයිටැනික් නෞකාව වාෂ්ප එන්ජින් බලෙන් ක්‍රියාත්මක වුණු නිසා මෙහි බොයිලර් වලට අවශ්‍ය ශක්තිය ගල් අඟුරු වලින් තමයි ලබා ගත්තේ. ඉතින් ටයිටැනික් වල ඉන්ධන කබඩාවේ ගල් අඟුරු ටොන් 6611ක් ගබඩා කිරීමේ පහසුකම් තිබිලා තියෙනවා. මීට අමතරව තවත් ටොන් 1092ක් ගබඩා කිරීමේ පහසුකම්ද තිබිලා තියෙනවා. ඒ වගේම මේ ගල් අඟුරු දහනය කළ උඳුන් වලට දිනකට ටොන් 600ක පමණ ගල් අඟුරු වැය වෙලා තියෙනවා. මිනිසුන් 176 දෙනෙක් පමණ දිවා රාත්‍රියේ මේ ගල් අඟුරු දහනය රාජකාරියේ යොදවලා තිබුණු බවයි කියවෙන්නේ. ඒ වගේම ඔබ දන්නවද දිනකට ටොන් 100ක පමණ අලු මුහුදට මුදා හැරෙනු නැවක් තමයි මේ ටයිටැනික් නෞකාව කියන්නේ. ටයිටැනික් නෞකාවේ විදුලි සැපයුම සාමාන්‍ය නගරයක විදුලි සැපයුමට වඩා බලයක් ජනිත කරලා තියෙනවා. කිලෝවොට් 400ක විදුලි ජනක යන්ත්‍ර හතරක් මෙහි ක්‍රියාත්මකව තිබිලා තියෙනවා. ඒ වගේම තවත් කිලෝවොට් 30ක ජනන යන්ත්‍ර දෙකක් අතිසි භාවිතයට ගැනීමට නැවේ තිබිලා තියෙනවා. මේ අතිරේක විදුලි ජනක යන්ත්‍ර දෙක නැවේ පිටුපසට වෙන්නට පැවති නිසා නැව ගිලෙන මොහොත දක්වාම නැවේ විදුලිය තිබිලා තියෙන බවයි කියවෙන්නේ. ටයිටැනික් චිත්‍රපටයේදී ඔබට මේ දර්ශනය දකින්නට නම් පුළුවන්. පැය 24 පුරාම ක්‍රියාත්මක තත්ත්වයේ පැවති කිලෝවොට් 1.5ක බලගතු රැහැන් රහිත ටෙලිග්‍රාෆ් යන්ත්‍ර දෙකක්ද ටයිටැනික් නෞකාවට තිබුණා. මේ යන්ත්‍ර එවකට ලෝක පැවති බලගතුම ටෙලිග්‍රාෆ් යන්ත්‍ර වන අතර සතපුම් 1000කට පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව මේ යන්ත්‍රවලට තිබිලා තියෙනවා. කලගණු තොරතුරු හිම පර පිළිබඳ තොරතුරු දැනගැනීමේ හැකියාව ටයිටැනික් වලට පහසුකම් තිබිලත් මේ නැව මේ ආකාරයෙන් අනුතරට පත් වීම නොසලකෙල්ල හා වෙනත් පටු අරමුණු ඉටු කර ගැනීමේ අභිලාෂයන් ඉටු කර ගැනීමට යමේ ප්‍රතිඵලයක් බවට ඇතම් චෝදනා එල්ලවන්නේ මේ නිසායි. ටයිටැනික් වල මගින්ද පළමු දෙවන හා තෙවන පන්තියේ පහසුකම් වෙන් කර තිබිලයි තියෙන්නේ. හැබැයි මේ කාලේ වෙනත් කිසිම නැවකට නොදෙවිනි පහසුකම් ටයිටැනික් වල තෙවන පන්තියේ මගින්ටත් ලබා දී තිබුණු බවයි කියවෙන්නේ. පළමු පන්තියේ පිහිනුම් තටාකයක්, ව්‍යායාම ශාලාව, දුම්පානය කිරීමේ ස්ථාන, ආපන ශාලා වගේම පළමු පන්තියේ පොදු ස්ථාන අලංකාර දැවයෙන් හා මිල අධික ගෘහ භාණ්ඩ වලින්ද පිරී තිබුණා. ඇත්තෙන්ම ටයිටැනික් නැවේ වැසිකිලි යාම්පන්න පවා දෙවන පන්තියේදී යකඩින්ද, දෙවන පන්තියේදී පිඟන් මැට්ටෙන් හා පළමු පන්තියේදී කිරිගරුඩෙන් නිර්මාණය කරලා තිබුණු බවයි කියවෙන්නේ. කනකාටු දායකම කාරණේ තමයි ටයිටැනික් නැව මුහුදුපත් වන විට ඊට සැතපුම් කිහිපයක් තුරි SS කැලිෆෝනියා නම් තවත් නැවක් තිබිලා තියෙනවා. ඇත්තෙන්ම ටයිටැනික් අනතුරින් පසුව විමර්ශන කටයුතු වලදී මේ නැව හා එහි කපිතාන්වරයාගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. ඒ කියන්නේ ටයිටැනික් නැවෙන් අනතුරකට වැටි ඇති බවට නිකුත් කළ සංඥා SS කැලිෆෝනියා නැවෙන් නොසලකා හැර ඇති බව කියවෙයි. හැබැයි මේ SS කැලිෆෝනියා නැව ඇත්තෙන්ම අයිස්පර බහුල වීම නිසා රාත්‍රියේදී නතර කරලායි තිබිලා තියෙන්නේ. ඔවුන් ටයිටැනික් වලට අයිස්පර ගැන අනතුරු අගවන විට තමට කරදර නොකරන ලෙසට ටයිටැනික් වලින් ප්‍රතිචාර ලැබී ඇති බවයි කියවෙන්නේ. කොහොම වුණත් අදාළ අවස්ථාවේදී උණු සනිවේදනයේ ඇත්ත දන්නේ ඔවුන්ම විතරයි. හැබැයි අනතුරකදී අතුරුකට වුණත් උදව් නොකිරීම නම් මනුෂ්‍යත්වයේ විදියට අපිට දකින්න බෑ. මොකද නැව කොහොම වුණත් මේ විනාශුනේ ජීවිත නිසා. ඇත්තෙන්ම ටයිටැනික් ගැන කතා කරන කරුණු බොහොමයක් තියෙනවා. ඉදිරියේදී මෙවැනි වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්නට සක්වල අපිට ඇහිති. වීඩියෝ පිළිබඳ ඔබට වටිනාකමක් තියෙනවා නම් සක්වල අපිව subscribe කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝවේ අවසාන තත්පරය දක්වාම අපත් සමග රැඳී සිටි ඔබට බොහොම ස්තුතියි.